ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලේ ලැබපු පරාජයන්වලදී ගොඩක් වැණුම් අහපු කෙනෙක් තමයි පුහුණුකරු මිකී ආතර් කියන්නේ. ආතර් තමන්ගේ වැඩේ හරියට කරන්නේ නැතුව රංගනයක් කරනවා කියලා ඔහුට සමාජ මාධ්‍යවල චෝදනා එල්ල වුණා. කොහොම වුණත් මේ පුහුණුකරු යටතේ ඉන්දියා කණ්ඩායමට එරෙහිව තවත් තරගාවලියක් පරාජයට පත් වුණා. ඒ එක්දින තරගාවලියේදී නම් අපිට ශ්‍රී ලංකා කණ්ඩායමේ පිබිදීමක් දකින්න ලැබුණා. තරගාවලිය පරාදුන්නත් කණ්ඩායමක් විදිහට ජයග්‍රහණය වෙනුවෙන් සටන් කරන විදිහ අපිට බලන්න පුළුවන් වුණා. හැම අංශයකම අපි යන්න ඕන ඉලක්ක අපි පිහිටවාගෙන තියෙන්නේ. මම හිතන්නේ අපේ ප්‍රතිකරණය දැන් තරමක් හොඳ මට්ටමකට පැමිණෙමින් තියෙනවා. අවශ්‍ය දේ තමයි මේ තත්ත්වය පවත්වාගෙන යන ගමන් වර්ධනය කරන එක. කොහොම වුණත් විවිධ හේතු නිසා මම හිතන්නේ අපි තාමත් හොඳ ප්‍රතිකරණ අනුපිළිවෙල හදාගෙන නැහැ. කොහොම වුණත් අවස්ථාව දෙන ක්‍රීඩකයන්ට වැඩ පෙන්වන්න නිදහස දීලා තියෙනවා. අසලංක වගේ ක්‍රීඩකයෙක් හොඳ උදාහරණයක්. එයාට දීලා තියෙන අවස්ථාවෙන් එයා තැන හදා ගන්නවා. මගේ හිතේ තියෙන මට්ටමට එන්න තව ගොඩක් වර්ධනය වෙන්න ඕන. මට තාම මේ මදි. කොහොම වුණත් මේ වර්ධනයට මම හරි කැමතියි. ක්‍රීඩකයෝ උනන්දුවෙන් ඉලක්ක වලට යද්දී ලොකු සතුටක් තියෙනවා. අපි කණ්ඩායමක් විදිහට හැම තරගයේම තරගයටම කාර්ය සාධනය මන්න ක්‍රමයක් තියෙනවා. ඒ නිසා හැම තරගයක්ම කණ්ඩායමට වගේම හැම ක්‍රීඩකයෙකුටමත් වැදගත් වෙනවා. ඇත්තම කතාව අපි ඉන්න තැන හොඳ නැහැ. අපි ශ්‍රේණිගත කිරීම් වල ඉන්නේ ගොඩක් පහළ තැනක. අපිට යන්න තියෙන අමාරු ගමනක්. 2023 ලෝක කුසලානයට අපි හොඳ සූදානමක් වෙන්න ඕන. තව අලුත් ක්‍රීඩකයෝ ඒ තරගාවලිය වෙනකන් හඳුනා ගන්න ඕන. ඒ හැම දෙයකටම වැඩි කාලයක් වගේම ලොකු තරඟ ප්‍රමාණයක් නැහැ. ඒ නිසා දෙන හැම අවස්ථාවකින්ම අලුත් අය වැඩ ගන්න ඕන. ඔය විදිහට තමයි ශ්‍රී ලංකා පුහුණුකරුවා ශ්‍රී ලංකා කණ්ඩායමේ අනාගත සැලසුම් ගැන කියලා තිබුණේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket වීඩියෝ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.